අනුකුමාර සනායක මහත්මයා මේ රටේ ජනාධිපති ධුරයට පත් වුණොත් ඔබතුමාලා මේ ජනවාරි ප්‍රශ්නෙට දෙන විසඳුම මොකද මේක අතිශයින් වැදගත් මේ අපේ ජාතීන් අතර පවතින මේ ගැටලු ටික විසඳගත යුතුමයි කොහොමද මේ ප්‍රශ්නෙට ඔබතුමාලාගේ විසඳුම් මාලාව තියෙන්නේ අපි හරි පැහැදිලි 13ට කියලා තියෙන උත්තරේ ඒ උත්තරේ තමයි දැනට පවතින 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යථාර්ථයක් ඇතුලේ අපිට මුකුත් කරන්න බෑ හැබැයි ඇත්තරම ජනවාර්ගික ප්‍රශ්නයට හෝ වෙනත් ප්‍රශ්නවලට පිළිතුරක් ලැබිලත් නැහැ නමුත් මේ දීපේකත් උදුරගත්තොත් එහෙම වෙන ප්‍රශ්නයක් බවට මේ පරිවර්තනයේ වෙන නිසා අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් යටතේ ඇත්ත වශයෙන්ම ඒක රටට ඉදිරිපත් කරන ලියවිල්ලක් ඒ ලියවිල්ල ඇතුළේ අපි බලමු ඇත්ත වශයෙන්ම මේ පළාත් සභාව ඉස්සරහට ගෙනියනවද නැද්ද වෙනත් ව්‍යුහයක් පිළිබඳව ඇත්ත වශයෙන්ම උන්ට බලය පරිපාලනය විමධ්‍යගත වීමට අදාළ කාරණාව උතුමාල 13 පිළිගන්නවද 13 තීන එක තියෙනවද ඒක එතනින් එහාට බලතල දෙන්න කිසිම සැලැස්මක් කියම නැහැ එහෙම එකක් නැහැ මේ තීන එක ක්‍රියාත්මක වෙනවා තීන එක ක්‍රියාත්මක වෙනවා එතෙන් මෙතුමත් කිව්වා 13 තියෙනවනේ කියලා හැබැයි 13 කොහොමද සම්මත කරේ 60000ක් මරලා හදිසි නීතිය දාලා අපිව සිරගත කළා මන්ත්‍රීවරුන්ගේ හමුදා වාහනවල පාර්ලිමේන්තුවට ගෙනල්ලා එහෙම සම්මත කිරිච්ච මේ කටුම්පතක් මේ මේක සම්මත කරපු ජනාධිපතිවරයාගේ පටන් ජයා ජයවර්ධනගේ පටන් කිසිම ජනාධිපතිවරයෙක් ක්‍රියාත්මක නොකරු වගන්ති ගණනාවක් තියෙන ව්‍යවස්ථාවේ අකුරු තිබුණා ඒ විතර නෙවෙයි ඔහොම දැන් 13 තියෙනවනේ කියනවනම් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා දුම්රිය පළාත් කියලා ජාතියක් ලංකාවේ නැහැ හැබැයි ඉන්දියාවේ තියෙනවා හරි ඉතින් දුම්රිය පළාත් ක්‍රියාත්මක කරනවද ව්‍යවස්ථාවේ තියෙනවා කියලා හරි ඉතින් ඒ නිසා මෙහෙම තමන්ගේ දේශපාලන නායකත්වයක් කියන එකක් රටට පෙන්වන්න අසමත් වෙලා තියෙනවා මේ පක්ෂය කෙලින් කියන්න පුළුවන්කම තියෙන්නේ මේක අපි කරනවා මේක කරන්නේ නැහැ කියලා මොකද දැන් මෙතුමල්ලගේ මේක මම කලින්මුත් කිව්වා 2015 2019 ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ඔය ජයම්පති වික්‍රමරත්නලාගේ සුමන්ද්‍රන්ලාගේ ව්‍යවස්ථා ක්‍රියාමාර්ගය ඉදිරි මේ කියන්නේ පළාත් සභා ඉක්මවායමක් ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් තමයි ඒකේ යෝජනා වෙලා තිබුණේ ඒ වගේම තමයි අර රණවිරුවන් සම්බන්ධයෙන් උණ්ඩ නඩුවන් දෙන්න ගෙනාපු අර සත්‍ය සාමය හා සංහිඳියාව ගැන ඒකත් මෙතුමල්ලගේ මේකේ තියෙනවා මේ ජාතිවාදය හා අගම්වාදී ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කිරීමට හා සත්‍ය හා ප්‍රතිසන්දාන කොමිසමේ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම කියලා. දැන් මේක අගෝස්තු කියලා තියෙන්නේ පනතාවේ නම් සැප්තැම්බර් වල මම දන්නේ මෙතුමල්ල මේක ලිව්වේ කොහොමද කියලා මේ ඒක තවදුරටත් පුළුල් කරනවා කියලා. ඒක නිසා අපි පැහැදිලිව කියන්නේ අපි මේකෙන් වෙනස් වෙනවා. හැම කෙනෙක්ම කියන දෙයක් තමයි විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. මේ විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් ඔතවල ප්‍රතිපත්තිය ඇතුළේ තියෙනවා. ඒකේ ප්‍රතිපත්තියේ විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තියෙනවා. මොකද අපි හිතන්නේ මේ ගත්ත ගමන් අහෝසි කරනවා කියන එක නෙමෙයි. අපි හිතනවා ඒකාධිපති බලය තුල රටක් වෙනසෙනවා කියන එක. ඒකට සාමූහික කණ්ඩායමක් එකතු වෙන්න ඕනේ රටක් තීන්දුව తీරන ගන්න. අපිට හොඳම උදාහරණේ ගෝඨාභය රාජපක්ෂගේ පරිපාලනේ. ඒතර එතෙන්දී අපි දැක්කා එයා තනි තීන්දුව අරගෙන රට විනාශ වෙච්ච හැටි. ඒකින්ද අපි කියනවා තනි පුද්ගලයෙක් බලය අරගෙන ක්‍රියාත්මක කරන එක වෙනුවට කණ්ඩායමක් එකතු වෙලා සාකච්ඡා කරන ගෲප් වර්ක් එක කියන එකට ශක්තිමත් කරන්න ඕනේ කියන එක පිළිගන්න. ඉතින් කොහොමද ඒක කරන්නේ? ඉතින් ඒක පාර්ලිමේන්තු තුලය තුල. ඒ කියන්නේ ඒකට අලුත් ව්‍යුහයක් නිර්මාණය කරන්න ඕනේ. දනුත් තියන්නේ ඒක නෙමෙයි. නෑ දැන් ති විදායක ජනාධිපති ක්‍රමයේ තියෙනවනේ. විදායක කියන්නේ විදායක තියෙනවනේ. දැන් විදායක කියන එක නැතුව කණ්ඩායමක් එකතු වෙලා වැඩ කරන විදියක් හරි ගස්සන්න ඕනේ. ඒක අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියන එක. නැතුව ඉතින් කරන්න බෑනේ. 13ෙන් දෙන්න පුළුවන් බලය අපිට දෙන්න පුළුවන් උපරිමයෙන් අපි දෙනවා. මේ රටේ තීරණාත්මක මැතිවරණය මේ රට දෙවෙනි වරටත් බංගලාදේශයක් වෙනවද කියන එක. මොකද අපි රූපරාම 3යි දැක්කේ. 4වෙනි එක පාර්ලිමේන්තු වටකිරීම 5වෙනි එක අධිකරණයට බලපෑම් කළා නඩු වහන්න කටයුතු කිරීම. ඒ දෙක වැළකුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදිහට වැඩ කරන්න පටන් ගත්ත නිසා. එතුමා වැඩ බලන ජනාධිපතිවරයා විදිහට හමුදාව සමහර නිලධාරීන් පස්ස ගහද්දී එතුමා ඉදිරියට ඇවිල්ලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ගේ ජාතික ආරක්ෂාව රටේ ආරක්ෂාව තහවුරු කළා. පිටුව 58 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පළාත් සභාවට බලය ලබා දෙනවා. පළාත් සභාවට අයත් එහෙත් දැනට මධ්‍යම ආණ්ඩුවට පවරාගෙන නැති පළමු පොලේකනේ බලතල නැවත පළාත් සභාවට දෙනවා. ඊට අමතරව පොලිස් බලතල සම්බන්ධයෙන් තීරණ ගැනීමට පාර්ලිමේන්තුවට බල දෙනවා. 57 වෙනි පිටු දිනව අපේ රටේ බොහෝ ජාතීන් ජීවත් වෙනවා. ඒ හැම දිනාම ශ්‍රී ලංකාවේ පුරවැසියෝ. ඔවුන් අතර එකමුතුභාවය හා දේශයේ ඒකීය භාවය ආරක්ෂා කරමින් සියලු දෙනාට යහපත් ජීවිත ගත කිරීමේ අයිතිය අපි ලබා දෙනවා. ඒතර ඒකීය භාවය ආරක්ෂා කරමින් ඒ වගේම යම්කිසි කොටසක් යම්කිසි පළාත් සභාව හෝ ඕනම තැනක එහෙම යම්කිසි බලයක් තව අමතර ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව තුලින් තමයි ඒ අවශ්‍ය සාකච්ඡාව ඇති වෙලා පාර්ලිමේන්තුව කැවිදිනන්න තියෙන්නේ. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුල තියෙන මේ ක්‍රියාත්මක වෙන දේවල් වෙන තියෙන දේවල් පාර්ලිමේන්තුවට පැහැදිලි කරලා තියෙනවා.